සූජින්ට ටිකක් ජෙලස් වගේ ලීසා ජුන් කියන් ගැන හිතන එක. ඔන්න ඉතින් කට්ටියම පාඩම් කරලා නම් ඉවරයි. දැන් කට්ටියම විනෝද වෙන්න තමයි යන්නේ. හිතා ගන්න බැරි විදිහට ලීසොත් එනවා මෙයාලා එක්ක. කට්ටිය නම් හොඳ පිස්සුවක් නටනවා. කොහොම හරි ඉතින් වොෂ්රූම් ගිහින් එද්දි ජුන් කියන් යාළුව ටික නැහැ. හැබැයි ලස්සන්ට සින්දු කියනවා කවුරු හරි. එතකොට ජුන් කියන්ගේ අක්කටත් මේ වෙලාවේ ලොකු මීටින් එකක්. ඔන්න ඉතින් ජුන් කියන් එළියට එන හදාදි තමයි සෝජුන්ගේ බයික් එක දකින්නේ. මෙයා ඉතින් බැන බැන බයික් එකට පයින් ගහන්න තමයි try කළේ. එතකොටම සෝජුන් එළියට එනවා. සෝජුන් අහනවා බයික් එකට මොකද කළේ කියලා. ජුන් කියන් කියන්නේ බයික් එක ඇල්ලුවේවත් නැහැ කියලා. මේ වෙලාවේ ලීසෝ එළියට එනවා. ඒක දැකපු ජුන් කියන් සෝජුන්වත් ඇදගෙන දුවන්නේ මේ දෙන්න ආපහු රණ්ඩුවේ කියලා. හැබැයි තින් ඒකෙන් උනේ දෙන්නම අමාරුවේ වැටුන එක. සෝජුන්ව මුලදි දැකපු දවසේ සෝජුන්ට ගහපු ඡන්දි ටික දැන් මෙතන. මෙයාලා දැකලා ජුන් කියන් කරන්නේ සෝජුන්වත් ඇදගෙන දුවන එක. ඡන්දි ටිකත් සෝජුන් අල්ලන්න දුවනවා. ජුන් කියන්වයි සෝජුන්වයි දකින ලීසෝ මෙයාලා පස්සෙන්ම පන්නනවා. සෝජුන් ජුන් කියන්වත් අරගෙන හැංගුණාට අන්තිමට ඡන්දි ටිකට හවු වෙන්නේ ලීසෝ. ලීසෝ මෙයාලා එක්ක ලොකු සටනක් දෙනවා. හැබැයි ඉතින් අන්තිමට ලීසෝ අහු වෙනවා. පොලිසිය ආපු නිසා තමයි ලීසෝ බේරෙන්නේ. එතකොට දැන් ජුන් කියොන්ට ගෙදර යන්න විදියකුත් නැහැ. බෑග් එක යාළුව ටික අරගෙන ගිහින්. ඉතින් සල්ලි ඉල්ලුවට සෝජුන් දෙන්නේ නැහැ. ඒ වුණාට බයික් එකේ නම් දාගෙන යනවා. එතකොට මේ වෙද්දි ලීසෝ ඉන්නේ කොමික් බුක් ෂොප් එක ළඟ ජුන් කියොන් එනකන්. මේගොල්ලෝ දැකලා මෙතෙන්දි මොනවා වෙයිද? ඒ ගැන කියන්නම් ඊළඟ වීඩියෝ එකෙන්. එතකන් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා.